ਸਾਬਦਤਾ ਮਿਨਿਸਬਾ ਲੈਵੇ ਤੁਮ ගෞරවනීය කතානායකතුමනි මේ ප්‍රශ්නේ ආලා තියෙන්නේ අපේ හිටපු කතානායකතුමා වැදගත් කෙනෙකුට ඒ උත්තරේ දෙන්න ඕන ඉතාම ප්‍රවේශමෙන් හඳුනා ගන්න අධ්‍යයනය කළා නමුත් මගේ මේ මේක මම දැන් අධ්‍යයනය කරන්න ඕනේ මට මේ ප්‍රශ්නේ මම අද උත්තර දෙන්න බෑ ඔබතුමාට ඔබතුමා වැදගත් කෙනෙකුට මම මාසයක් කල් ඉල්ලනවා ගරු කතානායකතුමනි මාසයක් කල් මේකට මගේ ලොක්ක තමයි ආතෞසන ඇමතිතුමා මේකේ උත්තරේ මෙච්චරයි මින්ගේ කතාවක් නැත මම වාඩි වෙමි අසත්‍ය ප්‍රකාශ කරපු අවස්ථාව මේ වගේ කීපයක් තියෙනවා උත්තරේ දැන් උත්තරේ අධ්‍යයනය කරන්න ඕනලු අධ්‍යයනය කරලා තමයි මේ පාර්ලිමේන්තුවට උත්තරේ එවලා තියෙන්නේ ආයි කියනවා අයම් මිනිස්සු මට යෝගින්ගේ ප්‍රශ්නය ප්‍රවිෂ් එක්සත් ජාතික පක්ෂයේ දුන්න ඒ අයිතිය දැන් මේ ආණ්ඩුව නැති කරලා තියෙනවා මේ මගේ උත්තරේ මෙච්චරයි ඒ අයිතිය වැරදි පිළිවෙලට පාවිච්චි කරනවා නොසලමි මම ඇමතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා පිළිතුරක් දුන්නේ නැහැ මේ කල් ඉවත් වූ බෙහෙත් ගෙනාවා කියලා කල්ලිකුත් වෙලා නැහැ නිෂ්පාදිත දිනේ තියෙනවා WHO ඉන්න කටවාගෙන අහකටකො මේක දරු කතානායකතුමනි ඔය කටවාගෙන අහකට පත්‍ර පිළිතුරු දෙන්න දරු කතානායකතුමනි ලෝක සෞඛ්‍ය සංවිධානය මගෙන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා කුප්පියේ තිබිය යුත්තේ බැච් නම්බර් එක සහ එක්ස්පාරි ඩේට් එක පිට තියෙන පෙට්ටියේ තමයි තියෙන්න ඕනි මේ මැනිෆැක්චර් ඩේට් එක ඒ අනුව මේක ගෙනල්ලා තියෙනවා කල්ලිකුත් වෙලා නැහැ හොඳ තත්වයේ යුත්තේ තමයි දීලා තියෙන්නේ ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ ඔබතුමාටත් බෙහෙතක් ගෙවුවා හොඳයි අර පිස්සුබළු බෙහෙතවත් ඉතින් ගරු කතානායකතුමනි හරි ඒක අනුමත කරනවා ඩිලංග එමුතුමා දෙදස් පහේ තමයි මේ GSV පස් ඒ සහනය පිළිබඳව ගිවිසුම අසං කළේ 27ක් කොන්දේසි තිබුණා ඒ කොන්දේසි අපි පිළිගන්නවාද එයින් ඉවත් වෙනවාද ඒ නිසා ඒ කොන්දේසි මත තමුන්නාන්සේලා රජයක් හැටියට අසං කරනවාද කියලා මේ GSV පස් සහනය ලබා ගන්න යුරෝපීය සංගමයත් අපෙන් ඉල්ලීමක් කරන්නේ කිසිම දෙයක් අසං කරන්නේ කියලා දැන් ප්‍රශ්නේ වෙලා නෑ එහෙම ඉල්ලීමක් නෑ අද වෙනතුරු යුරෝපීය සංගමයේ අපෙන් ඉල්ලීමක් කරලා නෑ කිසිම ලේඛනයක් අත්සන් කිරීමට අපි දැනගන්න කැමති අපි මේ රෙගුලාසි දැන් පිළිගන්නවද නැත්නම් ප්‍රතික්ෂේප කරනවද කියලා එතන ඉඳන් අපිට පුළුවන් ඊටුටි කතා කරන්න අපට ලැබී තිබෙන තොරතුරු අනුව යම් විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ උන්තුල සාකච්ඡාවක් සිද්ධ වෙමින් තිබෙනවා එසේ එවැනි මේ GSP Plus පිළිබඳව කිසිදු විමර්ශන කණ්ඩායමකට ශ්‍රී ලංකාවට ඇවිල්ලා පරීක්ෂණයක් කරන්න ඔබතුමලා ඉඩ දෙන්නේ නැද්ද මේ රට මේක අභිමානයක් ස්වාධිපත්‍යයක් ගෞරවයක් තිබෙන රටක් මේ රට විදේශීය ආණ්ඩුවක් විසින් මෙහෙවනු ලබන විමර්ශනයකට අපි කිසිසේත් මේ රට යටත් කරන්නේ නැහැ ඒක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා